අරිබෝන් ඔයාලා හැමෝටම අද මම ඔයාලට ප්‍රකාශන චිත්‍රයක් අඳින විදිය තමයි කියලා දෙන්න ආවේ. චිත්‍රයේ මාතෘකාව තමයි වනාන්තරයේ නිදහසේ සැල්සරන මුවරංචුවා. ඉතින් මේ මාතෘකාව යටතේ මේ චිත්‍රය අපි ගොඩනගලා කොහොමද පැස්ටල් වලින් වර්ණ කරන්න කියලා මම ඔයාලට පියවරින් පියවර කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මුලින්ම අපි ප්‍රකාශන චිත්‍රයක් ගොඩනගද්දී අපි කොලේ හරව ගන්න ඕනේ හරස් අතට. බොහෝ වෙලාවට මේ ප්‍රකාශන චිත්‍රයක් අපි නිර්මාණය කරන්න ඕනේ හරස් අතට එක වඩාත්ම සාර්ථක අපේ නිර්මාණයට. අනිත් කාරණේ තමයි මේ වගේ මාතෘකාවක් යටතේ ප්‍රකාශන චිත්‍රයක් ගොඩනැගීමේදී අපි මුලින්ම මාතෘකාව හොඳට අවබෝධ කරගන්න ඕනේ. ඉතින් මෙතනදී අපි අඳින්න යන මාතෘකාව වනාන්තරයේ නිදහසේ සැරිසරන මුවරංචුවා. ඉතින් මේ මාතෘකාව යටතේ අපේ චිත්‍රය ගොඩනගද්දී මුලින්ම අපි හොඳට අවබෝධ කරගන්න ඕනේ මේ චිත්‍රයේ මාතෘකාව. නිදහසේ වනාන්තරයේ එහා මෙහා ඇවිදින හරිම සැහැල්ලුවෙන් ඉන්න මුවරංචුවක් තමයි අපිට අඳින්න තියෙන්නේ. ඉතින් ඊට පස්සේ තමයි අපි තීරණය කරන්න ඕනේ මේ වගේ චිත්‍රකදී මොන විදිහේ සත්ව ඉරියව්ද අපි මේකට යොදාගන්නේ කියලා. මෙතනදී අපිට දියපාරක් අසල නම් දියබොළු මුවන්, ඒ වගේම බිම läගලා ඉන්න මුවන්, එහා මෙහා ඇවිදින මුවන්, මේ වගේ විවිධ ඉරියව් වලින් මුවන් අපිට ගොඩනගන්න. ඒත් එක්කම දැන් අපිට මේ අඳින්න තියෙන වනාන්තරයේ ඉන්න මුවරංචුවක්නේ. ඒ නිසා අපිට මේ වනාන්තරයේ තියෙන සුන්දරත්වය, ඒ වන ලැහැඹේ තියෙන අපූර්වත්වය, ඒ වගේ දේවල් මේ චිත්‍රයට යොදා ගන්න ඕනේ. දිය පහරක් පෙන්වනවා නම් මේ දිය පහරේ අර ගල් අතරින් වතුර ගලාගෙන එන විදිය, ගස් තියෙනවා, ඈත අහස තියෙනවා, ඒ වගේ පරයාවලෝකන ලක්ෂණ සහිතව මේ ප්‍රකාශන චිත්‍ර අපිට ගොඩනගා ගන්න පුළුවන්. ඒ වගේම තවත් කාරණයක් තමයි මේ ප්‍රකාශන චිත්‍රයක් ගොඩනගද්දී අපිට පෙරබිම, මැදබිම, පසුබිම වගේ කොටස් තුනකට අපිට මේ ප්‍රකාශන චිත්‍රේ ගොඩනගන්න පුළුවන්. ඒ වගේම තමයි ලස්සන සුන්දර වනාන්තරයක් ඇතුලේ මේ වගේ නිදහසේ සැරිසරන මෝරංචුවක් දිහා බලාගෙන ඉන්න හැබෑවට මුණත් හැමෝම කැමති. අන්න ඒ වගේ හැබෑවටම ඒ අපි විඳින්න කැමති සෞන්දර්යාත්මක බව මේ චිත්‍රෙනුත් ඒ විදියටම පෙන්වන්න අපි උත්සාහ කරන්න ඕනේ. එතකොට තමයි අපි මේ අඳින චිත්‍රයේ සාර්ථකත්වය රඳා පවතින්නේ. ඔයාලට පේනවද මම කියපු විදියට මම විවිධ මුවන්ගේ විවිධ ඉරියව්, ඒ වගේම පරිසරය පැන්සලෙන් ඒ විදියට සටහන් කරගත්තා. ඉතින් ওই විදියට ඉස්පෙරබිම, මැදබිම, පසුබිම විදියට කොටස් වලට බෙදාගෙන මම මේ මුවන් ඒ තල තුල ඇඳලා තියෙනවා. ඒ වගේම මේ පරයාවලෝකන ලක්ෂණ සහිතව මම චිත්‍රය ගොඩනගලා තියෙනවා ඔයාලට පේනවද. ඒ කියන්නේ ළඟ ඉන්න මුවන් විශාලවත්, ඈතින් පේන මුවන් කුඩාවටත් මම ඇඳලා තියෙනවා. ඒක තමයි පරයාවලෝකන ලක්ෂණ සහිත චිත්‍රය ගොඩනගනවා කියලා කියන්නේ. ඉතින් ඈත පරිසරයේ පේන විදියට මම මේ ටික ඒ විදියට ඔය වගේ පැන්සලෙන් ඇඳලා ඉවර කරගත්තා. පාට කරන්න යන්නේ මුලින්ම මම මේ පාට කරන විදිය තමයි ඔයාලට පෙන්නන්නේ. මම මෙතනදී කහ පාට තමයි යොදාගත්තේ මම පාට කරන්න මුලින්ම. හැමතිස්සෙම අපි සැලකිලිමත් වෙන්න ඕනේ පැස්ටල් වලින් වර්ණ කරද්දී මුලින්ම ලා පාටවල් වලින් තමයි පටන් ගන්නෙ. ඒකට හේතුව තමයි මුලින්ම අපි තද පාටවල් වලින් චිත්‍ර පාට කරන්න ගත්තොත් අපිට වැරදුනොත් ඒක අපිට වෙනස් කරන්න ටිකක් අමාරුයි. ඒක නිසා අපි හැමතිස්සෙම ලා වර්ණෙන් තමයි චිත්‍රේ පාට කරන්න පටන් ගන්න ඕනේ. ඒ වගේ ක්‍රමක්‍රමයෙන් ටික ටික තද වර්ණවලට ඊට පස්සේ අපි පාට කරන්න ගන්නෙ.
දැන් මෙතනදි මම මුලින්ම කහ පාට පාටින් වර්ණ කරලා දැන් මම මෙතනදි මේ පාට කරන්නේ තැඹිලි පාට වර්ණ. ඒ වගේම මේ මුවන්ගේ ත්‍රිමාන ලක්ෂණ මතුවෙන විදිහට එළිය අඳුර දක්වලා පාට කරන්න සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් ඉතින් ඔයාලා හොඳට බලා ගන්න මම කොහොමද මේ මුවන් වර්ණ කරන්නේ සහ යොදා ගන්න පාට මොනවද? ඒ පාට මොන වගේ තැන්වලටද යොදා ගන්නේ? කොහොමද එළිය අඳුර දක්වලා අපි ලස්සනට මුවාව පැස්ටල් වලින් වර්ණ කරන්නේ කියලා. ඉතින් ඔන්න ඔය විදිහට අපි මුවන් ටික පාට කරගත්තා. දැන් මම මේ පාට කරන්න යන්නේ දිය පහර. මෙතනදීත් මම නිල් පාට තමයි ගත්තේ. නිල් පාටෙත් ලා නිල් පාට තමයි මම මේ සඳහා මුලින්ම තෝරගත්තේ. අපි ක්‍රමයෙන් ක්‍රමයෙන් තමයි තද පාට වල වලට යන්නේ. ඉතින් අපි මුලින්ම ලා නිල් පාට ගාලා ඊට පස්සේ ක්‍රමයෙන් තද නිල් පාට ගාලා කොහොමද අපි මේ දිය පාර ලස්සනට පාට කරගන්නේ කියලා බලන්න.
දැන් ඔය විදියට මම දියපාර පාට කරගත්තා. දැන් මම මේ පාට කරන්නේ පසුබිම. දැන් කොහොමද බලමු අපි චිත්‍රය ඉතිරි ටික පරිසරයේ පසුබිම පාට කරගන්න කියලා. පැස්ටල් වලින් පියවරෙන් පියවර. ඒ වගේම ඔයාලා මෙතනදී හොඳ අවධානයෙන් ඉන්න මම මොනවද මේ සඳහා යොදා ගන්න වර්ණ මොන වගේ තැන් වලද මම මේ වර්ණ යොදා ගන්න නිසා මම වර්ණ මිශ්‍ර කරන්නේ කොහොමද පාඩම අවසන් වෙනකන් පාඩමත් එක්ක එකතු වෙලා ඉන්න හොඳ අවධානයෙන් Thank you.
ඉතින් ඔන්න ඔය විදියට අපි වනාන්තරයේ සැරිසරන මෝරංචුවක් කියන ප්‍රකාශන චිත්‍ර මාතෘකාව යටතේ ලස්සන චිත්‍රය ඇඳලා පැස්ටල් වලින් වර්ණ කරගත්තා. ඉතින් මම හිතනවා ඔයාලට මේ පිළිබඳ හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. ඒ වගේම මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා ඉදිරියටත් මේ වගේ චිත්‍ර පාඩම් වල වීඩියෝස් බලන්න මගේ මේ YouTube channel එකත් subscribe කරන්න කියලා. ඉතින් එහෙනම් දරුවෝ සියලු දෙනාටම ජයග්‍රාහී අනාගතයක් ආයුබෝවන්.